කෙලොල නරිකුල් සිංහ මහත්මයා කී ඉලක්කයේ තිබේ ජනාධිපති වීමනි දැන් මේ කිසිම දෙයක් නැතුව බන්දේසික ටිකක් තියලා දුන්නා වගේ ඕයි දෙයි ඔබතුමාත් ඔතන තවදුරටත් හිටියන ඔබතුමාට මොන හරි ඉස්සරහට කරගන්න තිබ්බනේ නෑ ඉතින් මට කරගන්න ඕනේ මම කසාද බැඳගෙන ඉන්නව මට දරුවෝ තියෙනවා දරුවෝගේ දරුවෝ තියෙනවා එයාට කියලා මම මොනවද කරගන්න මං එහෙම මේ තනතුරුලාභීන් පස්සෙ යන ජාතිය මිනිහෙක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්මයාට මම අදත් ගරු කරනවා ඒ උදුගේ පස්සෙ ගියෙත් නෑ මේගොල්ලයි පස්සෙ යන්නෙත් නෑ ඉතින් එතුමාගේ සිහිනයක් තිබුණනේ ඒක රාජපක්ෂල බන්දේශක දාලා එතුමාට දුන්නා ඒක තමයි කියන්නේ අර වාසනාව තියෙන එනකොට ඒක වහන්න බෑනේ රෙද්දකින් පොරොණකින් ඒක තමයි උනේ හැබැයි ඒ වාසනාවම අවාසනාවට හැරෙන්න වැඩි කල්යක් නැහැ ඒක බාර නොගෙන හිටියනම් මා ගෞරවනීය තත්වකින් තමයි එතුමා මනුස්ස ලෝකෙන් සමු ගන්න දැන් මේක බාරගෙන එතුමා මුළු පෞල් පරිසරයත් එක්කම තමන්ගේ ඉතිහාසයෙන් එක්කම පෞල් පරිසරය තුල ඇති වෙච්ච ගෞරවනීය තත්වය දැන් හැමින් හැමින් නෙවෙයි වේගෙන් හීන වේගෙන යනවා අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් වෙන්නේ අරගල ක්‍රියාකාරී දැන් යලි උත්සාහ කරන සූදානම් වෙන රන් ගෝඩාඹේ එළවපු එයාලට රණින් එළවන්න මේ ලොකු වෙසක් දරන්න ඕනේ නැහැ කියලා දැන් ඒ වගේ ඒවා දිගින් දිගටම රට තුල වෙනකොට රටේ මේ රටට දැන් තියෙන බ්‍රෑන්ඩ් නේම් එකට ඉතින් රටට යමක් වෙන්නේ නැත්තම් මිනිස්සුන්ට කන්න දෙන්න නැත්තම් බේට් ටික නැත්තම් ළමයාට කිරි පිටි ටික නැත්තම් ඈ ගෝවියා දීවරයා කම්තරුව ගුරුවරයා වෙදමාත්‍ය අතුරු මහා සංගරත්නයේ ඉඳලා ඊගෙන ඉඳලා පහළට ගත්තොත් ලයිට් එක දාගන්න ලයිට් බිල ගෙවන්න මුදල් නැත්තම් ඊට වැඩක් නැහනේ තාම මොකද කතා කරන්නේ අර්ගලයක් නැතිනම් මුන් එලවන්නේ නැතිනම් මේ රට ගොඩ ගන්න බෑ. එච්චරයි ඉතිහාසෙ වෙලා තියෙන්නේ. එළවන්නම ඕන. රණ මාත්‍යා ආයතනතුමා කියලා තියෙනවා සියලු විපක්ෂයේ දේශපාලන පක්ෂ එන්න එකතු වෙලා අපිට කටයුතු කරමු. මොකද මේක අවසාන අවස්ථාව. දැන් රටලා ඉවරයිනේ. දැන් මේ අවස්ථාව දැන් මෙතුමා එළවන්න දැන් සීතල විපක්ෂ දේශපාලන පක්ෂ තම තමන්ගේ න්‍යාය පත්‍රය තම තමන්ගේ දේශපාලන පක්ෂය බලයට පත් කරගෙන ඉන්නවා ක්‍රියාත්මක කරන්න. එහෙම ඉන්න එපා. ඉතින් එතුමා රජකමේ තියාගෙන වරෙල්ල මගේ ළඟට ඉතින් යන්න එපා ඉස්සෙල්ල දැන් මේ මාස කීපය තුල දැන් මේ රටේ තියෙන අපේ ජාතිකත්වය දැන් විකුණලා ඉවරයිනේ රටේ ජාතිකත්වය විකුණලා ඉවරයි ආකාශෙත් විකුණලා මහඹුදත් විකුණලා තාම මොනව විකුණාද කියලා දන්නේ නැහැ එහෙම ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙලාවක IMF එක කියන විදියට නැවෙන නායකයෙකුට IMF එකට ඕන විදියට රටේ මිනිස්සුන්ට කරදර කරන නායකයෙකුට අඬ ගැහම යන්නේ උන් පිස්සෝ පියාට වෙන්න ඕන සිංහලෙන් කියනවා වඩ නේද මේමයි දැන් රටේ තියෙන තත්ත්වය හැටියට ජේවීපී එකේ මම සමාජිකයෙක් නෙවෙයි වුණාට ඒගොල්ල මන් දන්න මිත්‍රයෝ දැන් ඒගොල්ලගේ ක්‍රියාකාරකම් දැක්කම සෙනග ඒකරාස් වීම දැක්කම ඒ අයට බලයට එනවයි කියන එක ඒ තරම් ප්‍රශ්නයක් ඇතේ කියලාත් මම විශ්වාස කරන්න මේ එහෙම ප්‍රශ්නයක් ඇති වෙයි කියලා මං හිතන්නේ මොකද මේ ඒගොල්ල ගැන කියන්න අපට ඉතිහාසයෙන් ගත්තොත් ඒ නායකව දැන් නැහනේ දැන් මේගොල්ල කියන්නේ අර ප්‍රොෆෙසර් මැරුවා මේ මාචාර්ය ආචාර්ය මැරුවා ඒ පරණ කතා නේ ඒ පරණ කතා කියන්න ගියොත් හැමෝටම පරණ කතාවක් තියෙනෝනේ දැන් මට පරණ කතාවක් තියෙනෝනේ මම මිනිහෙක් ගස් බැඳ කියනවා ඔයගොල්ලෝ අහන්න ඉස්සෙල්ලා මං කිව්වා හරි මං බැඳේ නැහැ එයා බැඳ ගන්න උනේ ඇයි ඒ නිලධාරි මහත්මයා කිසි වැඩක් කරන්නේ නැහැ අපි ආණ්ඩු පක්ෂයේ කියලා නිකම් ඉන මිනිස්සෙක් අවවාද කරා උපදෙස් දුන්නා අන්තිමට ඩෙංගු රෝගෙන් පවුල් එකම හිටිය ළමයි මැරුණා. ඉතින් ඒ වෙනුවෙන් මම මගේ ආසනයේ නායකයා
mangi asane mama janata sevake hatiyata mata kriya karanna bena bambuwata mangi mantri kama inne ehema weda karanne nathi pirish innona rate neethiyak hadanna ona ais gana minissu pattakata karanna ehemana neethiyak nani aanduwa wai kelunge minissu ais gana anin minissu weda karanawa hemadaamune okai ne dai yanna petrolic operation ekata yanna langamata yanna vidiri wala mandalayata කොච්චර සෙනග දාලාද අතිරික්තයක් අතිරික්තයක් මේවා ඉංජිනේරු මාතුරුගේ වැරදි නෙවෙයි මේවා සේවකයන්ගේ වැරදි නෙවෙයි කළමනාකරණයක් නැතිකම දැන් දැන් තෙල්ැමති ඉන්නවා කංචන විජේසේකර මම නම් වශයෙන්ම කියන්න කොහමද ඇහිල්ලද්ද ගහන්න කියන්නකෝ කොහමද ඇහිල්ලද්ද ගහන්නේ ඔයගොල්ලෝ කියන්න ඔය කියන්න විශාල ධන සම්භාරයක් කාටද මේ සල්ලි යන්නේ කවුද මේක පස්සේ ඉන්නේ කවුද මේක ඉස්සරහා ඉන්නේ මට කතා කරන්න කියන්න කරුණක් කියලා හැමෝම යන්නේ විශාල මුදල් සම්භාරයක් මුදල් කුට්ටියක් ගන්න මං හැමතිකම් කරලා තියෙනවා මං මා මාර්ගයේ සිටියා පුළුවන් නම් කියන්න කියන්න මං ගත්තා කියලා කොමිස් මං පගාවක් ගැහුවා කියලා කියන්න 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 මං දූෂණයක් කරා කියන්න නෑනේ අපි හිත හොඳ කමට වැරදි කරොත් ඒකට දඬුවම අපේ බෙලියත් ගතිය රූණේ ගතිය අත උස්සලා දිනනවා තරහට නෙමෙයි ඒ අතේ ඉස්සුවේ ජනතාව වෙනුවෙන් තාම මොකක්ද දාන්න තියෙන්නේ හැබැයි දැන් අරගලය ඉවරලා දැන් තියෙනවා ඒත් තාම ආණ්ඩුවේ මේ ශිෂ්‍යෙක් වෙනම යනවා ඒ පිළිබඳව තමයි අදහස දැනගන්න නැති වෙන වැඩක් නැති නිසා මේ මිනිස්සුන්ට ශිෂ්‍ය ක්‍රියාකාරීන් විතරක් නෙමෙයි මේ රටේ කෙලින් කතා කරන කෙලින් වැඩ කරන හැමෝටම මේගොල්ල දැලෙලන්න හදන්නේ හැමෝම දැන් අපි නැක්සලයිට් කියලා වුණේ විජය කුමාරතුංගලා අපි ෆීලික්ස්ලා වැඩි කළාද අපි ඉරේ දාගෙන හිටියේ මාස ගන්න වැඩි කළාද අන්තිමට මහා අරයතුලට එළියට දැම්මා මුන්ට වෙන කරන්න දෙයක් නැහැ නමුත් මම ගෞරවනීය පොලිසියටයි හමුදාවටයි කියනවා මුන්දෙන නියෝග පිරිපැදලා ඔබතුමන් ළඟ පවුල් විනාශ කරගන්න එපා මොකද පවුල් වල ඉන්න අය අතරමං වෙයි කරදරයක් වුණොත් තමුන්නාසල බේරන්න මුන් එන්නේ නැහැ. වැඩිකාරෝ වෙන්නේ අනදුන්න එකා නෙවෙයි ඒකට ඉදිරිපත් වුණු මනුස්සයා. අන්න ඒක නිසා මං කියනවා ගෞරවනීය පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත් ඔයගොල්ලෝ බුද්ධියෙන් ක්‍රියා කරන්න කියලා. මොකද දැන් නයනාගමගේ රාජ්‍ය අමාත්‍ය වරියට දැන් ලංකාව දෙන්න පුළුවන් ස්වභාවයක් නැහැ. ඒතර එහෙම දේන්දලා පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ. දැන් මේ අපි පළවෙනි දවසේ දැක්ක පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාම කියනවා මේ දේශපාලනඥයෝ අරුගු තමයි මූ තමයි මේක කරේ කියලා. බොහොම ශුදී.